කොළඹ වරාය කියලා කියන්නේ ආසියාවේ තියෙන වරායවල් වලින් ප්‍රධාන වරාය. 1505 පෘතුගීසීන් ආපු දවසේ ඉඳන් අපේ රටේ කොළඹ වරායේ කටයුතු පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. රටේ අතිවිශාල වැදගත්කමක් තියෙන තැන. මෙතන ආර්ථික මර්මස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ. චීනෙන් එන්නේ, ඉන්දියාවෙන් එන්නේ, ජපානය ඇතුළු සමාගම් වෙන්න හදන්නේ මේ මර්මස්ථානයේ වටිනාකම දන්න නිසා. මේ ඔලොවිල් පේදුරුතුඩු කංකසන්තුර කියන වරායවල් තුනම අක්‍රීයයි. ඇයි ඒ වරායවල් ඉල්ලන්නේ නැතුව කොළඹ වරායේ මේ හදලා දොඹ කර ග්‍රැන්ටි ක්‍රේන් දාලා මේ වෙනකොට වරාය අධිකාරියන් පවත්වාගෙන යන වරාය මේ විකුණන්න හදන්නේ ඇයි? නැගෙනහිර ජැටිය කියලා කියන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති සල්ලි උල්පතක්. එසම් මුදල් උපයන්න පුළුවන් තැන. මේ පිළිබඳ සේවකයෝ වෘත්තීය සමිතිය මේ සියලු දෙනා ඉංජිනේරුවෝ කිව්වා අපි මේක කරගෙන යමු. මේ දොඹ කර තුන හයි කරලා දැන් වැඩේ මෙහෙම් කරගෙන යනවා. ආදායම් ලැබෙනවා. දැන් මේක සංවර්ධනය කරන්න සල්ලි දාන්න ඕනේ. මේ වෙනකොට ඩොලර් මිලියන 80කට වැඩි මුදලක් දාලා තියෙන වරාය අධිකාරිය නැගෙනහිර ජැටිය කටයුතු සඳහා. තව ඩොලර් මිලියන 400ක් පමණ මුදලක් ඕනේ. ඒ 400 මුදල එනකොට නැගෙනහිර ජැටිය අතිවිශේෂ වටිනාකමක් සහිත ජැටියක් බවට පත් වෙනවා. තරඟකාරී ලෙස නැව් බාණ්ඩ ප්‍රවාහනය කරන්න ඉඩ හදන ජැටියක් බවට පත් වෙනවා. වසරකට ටියුස් නැත්තම් කන්ටේනර් පෙට්ටි මිලියන 3ක් මෙහෙයුම් කරන්න පුළුවන් ජැටියක් බවට පත් වෙනවා. ඩොලර් මිලියන 250කට වැඩි ආදායම් උපයන්න පුළුවන් ජැටියක් බවට පත් වෙනවා. වසරකට ඩොලර් මිලියන 250ක ආදායම් උපයන්න පුළුවන් ජැටියක් බවට පත් වෙද්දී වසර 6-7ක් යනකොට සමස්ත ජැටිය හදන්න ගත්ත ණය මුදල ගෙවලා රටේ බාණ්ඩාගාරයට මුදල් එකතු කරන්න පුළුවන් තැනක් තමයි අද මේ ආණ්ඩුව ලහි ලහියේ ඉන්දියාවට පුද දෙන්න හදන්නේ. දොළපිදේනියක් හැටියට දෙන්න හදන්නේ. එනිසා අපි මේ රටේ ජනතාවගේ අවධානයට යොමු කරන්නේ. අධ්‍යාපනයට මුදල් වෙන් කරලා නැහැ. අධ්‍යාපනයට කරන මුදල් වෙන් කිරීම අඩු කරනවා. සෞඛ්‍යයට කරන මුදල් වෙන් කිරීම අඩු කරනවා. කොරෝනා මර්ධනයට කරන මුදල් වෙන් කිරීම කරන්නේ නැහැ ආණ්ඩුව. ජනතාවට බර පටවලා තියෙනවා. රැකියා අහිමි වෙච්ච මිනිස්සුන්ට සාධාරණයක් නැහැ. විශ්‍රාමිකයන්ට තමන්ගේ වැටුප ගෙවන්න මැදිහත් වෙලා නැහැ. විශ්‍රාමිකයන්ට හිමි වැටුප ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළ නැතුව තියෙද්දී ආණ්ඩුව කියන්නේ සල්ලි නැහැ. ජනතාවට කියන්නේ පුළුවන් නම් හොයන් කාපල්ලා. අපි විකුණන් කනවා. මේක තමයි අද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ. නිසා ඒ වටිනාකම නොදන්න ඔලොමොට්ටල කැබිනට් මණ්ඩලයේ අද අපේ රටේ වටිනා සම්පත් මේ විදිහට විකුණද්දී නිහඬව ඉන්න එපා කියලා අපි මේ රටේ ජනතාවට කියනවා.